අපිට පෙනිච්ච දෙයක් තමයි එක්කෝ ඒ කමිටුවට ප්‍රමාණවත් බලයක් නැහැ එහෙම නැත්නම් ඒ කමිටුවට ප්‍රමාණවත් ඌමනාවක් නැහැ ඒ නිසා මේ ගැටලුව සම්බන්ධයෙන් කමිටුව බලවත් කිරීම හෝ ජනාධිපතිවරයාගේ හෝ ඊට ඉහළින් ඉන්න නිලධාරියෙකුගේ බලපෑම අපිට අත්‍යවශ්‍ය වෙනවා ඒ කාරණාවත් එක්ක තමයි අපි මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් පාර්ශවකරුවන්ගේ කමිටුවක් ස්ථාපිත වුණා. ඒ කමිටුව කැලින් වාසිම කැටේ ග්‍රෑම් 125 ලොකු සබන් කැටයක් රුපියල් 150කට සබන්වල මීටත් වඩා වාසියක් තියනවද? ඊයේ දවසේදී රැස් වුණා ඒ කමිටුවේ සාකච්ඡාවෙන් අනතුරුව අපි නැවතවතාවක් අද උදෑසන 6:30 ඉඳන් වර්ජන ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා තියෙනවා විශේෂයෙන්ම අපි දැක්කා ඒ කමිටුව පූර්ව වශයෙන් එකඟ වෙච්ච යෝජනාවක් ගෙනල්ලා ඒ සාකච්ඡාව තුළ හැසිරෙන්නට උත්සාහ කරපු බව සහ උන්ට ඒ ගෙනාපු යෝජනාවෙන් ඔබට සාකච්ඡා සභාව තුළ යමක් සිදු කිරීමේ බලයක් නැති බව එක්කෝ එහෙම කමිටුවක් පත් කරනවා නම් ඒ කමිටුවට ප්‍රමාණවත් බලයක් තිබිය යුතුයි සහ අපි පාර්ශවකරුවන්ගේ සාකච්ඡාවක් කරන්නේ පූර්ව එකඟතාවයක් ක්‍රියාත්මක කිරීමට නෙවෙයි කමිටුව තුළ සාධාරණත්වයේ තීරණය කිරීම සඳහා ඒ නිසා අපිට පෙනිච්ච දෙයක් තමයි එක්කෝ ඒ කමිටුවට ප්‍රමාණවත් බලයක් නැහැ එහෙම නැත්නම් ඒ කමිටුවට ප්‍රමාණවත් ඌමනාවක් නැහැ ඒ නිසා මේ ගැටලුව සම්බන්ධයෙන් කමිටුව බලවත් කිරීම හෝ ජනාධිපතිවරයාගේ හෝ ඊට ඉහළින් ඉන්න නිලධාරියෙකුගේ බලපෑම අපිට අත්‍යවශ්‍ය වෙනවා ඒ කාරණාවත් එක්ක තමයි අපි මේ වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කරලා තියෙන්නේ මේ ආරම්භ කරන ලද්දේ අත්හිටවපු වර්ජනය නැවත වතාවක් අපි සාකච්ඡාමය අවස්ථාවක් ලබා දීම සඳහා තමයි වර්ජන ක්‍රියාමාර්ගයේ අත්හිටෙව්වේ ඒකට ධනාත්මක ප්‍රතිචාරයක් අපිට දක්වන්නට ඕන නිසා නමුත් අපි විශ්වාස කරනවා එහෙම ධනාත්මක ප්‍රතිචාරයක් අපිට ලැබුණේ නැහැ ගතානුගතික සාම්ප්‍රදායික කාලාන්තරයක් තිස්සේ ඇතිවෙච්ච විෂමතාවයන් එසේ තිබියදී ඒ විෂමතාවය තවදුරටත් අනුමත කරන යෝජනාවකට අපිට එකඟ වෙන්න කිසිසේත්ම හැකියාවක් නැහැ ඒ සාධාරණත්වයේ නැති තැන අපිට අපේ ක්‍රියාමාර්ග නැවැත්වීමේ හැකියාවක් නැහැ එනිසා අපි අද දවසේ නැවත වතාවක් මහ ජනතාවගෙන් සමාව ඉල්ලනවා අසීරුම අවස්ථාවක අසීරුම තීරණයක් අපි මේ අරන් තියෙන්නේ. නමුත් අපිට අවශ්‍යයි මේ ගැටලුව ඕනෑම වෙලාවක සාකච්ඡා කරලා විසඳගන්න. අපි ඒ සඳහා අපේ නායකත්ව මණ්ඩලය දිනපතා රැස් වෙනවා. දිනපතා තීන්දුව ගන්නවා. ඉතින් අපි ඕනෑම මොහොතක සෞඛ්‍ය සේවාවේ බරපතල ආපදාවක් වෙන තැන්වලට ප්‍රතිඋත්තර බඳින්න එහෙම නැත්නම් ඒකට අදාළ ප්‍රතිකර්ම යොදන්න සූදානමින් ඉන්නේ. නමුත් අපි දකිනවා සමහර අධ්‍යක්ෂක පුටුවල ඉන්න ඇතැම් වෘත්තිකයෝ උන් වෘත්තිකයේ යන්යයි හඳුන්වා දෙන්නටත් අමාරුයි. ඔවුන්ගේ ඓතිහාසික තත්ත්වය බැලුවහමත් ඔවුන් ඒ පුටුවල ඉඳගෙන තියෙන්නේ වැරදි විදියට. ඉතින් ඒක දැන් අද මනාවට පිළිබිඹු වෙමින් තියෙනවා. ඉතින් ඔවුන්ගේ හැසිරීම සමහර විට අපි මේ මොහොතේ සත්කාර සේවාවට සුවිචාවෙන් ලබා දෙන සේවාවන් ඉවත් කර ගැනීමට හේතුවක් වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ජාතික රෝහල තුල අපි ලබා දෙන හදිසි සේවාවන්, අත්‍යවශ්‍ය සේවාවන් සහ අනිකුත් සේවාවන් තවදුරටත් ලබා දෙනවාද කියන තීරණය එහි අධ්‍යක්ෂක පුටුවේ වැඩ කරන නිලධාරියාගේ හැසිරීම මත තීරණය වෙන්න පුළුවන්. ඍජු ආරයාල අමාරෝහල ඇතුළු අමාරෝහල් වල සම්පූර්ණයෙන්ම රාජකාරිය අද දවසේ ආවරණය වෙනවා. පිළිකා රෝහල් වල රාජකාරිය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. ඒ වගේම මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ වකුගඩු රෝහල් වල විශාල සේවාවක් ආවරණය වෙන පරිදි ස්වේච්ඡා සේවාවන් යොදවල තියෙනවා. ඒ වගේම මධ්‍යම ලේ බැංකුවේ සේවාවන් ආවරණය වෙනවා. ඒ වගේම මාතෘ රෝහල් සියල්ල අද දවසේ අපි වර්ජනීය තිබියදී 100%ක සේවාවක් ආවරණය වෙන පරිදි සේවාවන් යොදවල තියෙනවා. ඉතින් මේ වර්ජනය අඛණ්ඩ වර්ජනය දක්වා ව්‍යාප්තකමනේ කරද්දී නැත්නම් මේක යම් කිසි දීර්ඝ සීමාව තුළ අවසන් වෙනවා. අපි වර්ජනය අඛණ්ඩ ක්‍රියාමාර්ගයක් විදිහට තමයි ආරම්භ කරලා තියෙන්නේ. නමුත් අපි දිනපතා රෝහල් සත්කාර සේවාවේ ඇතිවන ගැටලු, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දක්වන ප්‍රතිචාර, ජනාධිපතිවරයා දක්වන ප්‍රතිචාර සැලකිල්ලට අරගෙන ඕනෑම මොහොතක නැවත සේවයට පැමිණීමේ සූදානමකින් කරන අරගලයක් කිසිදු අවස්ථාවක අපි අනවශ්‍ය විදිහට මේ වර්ජනය දිගට ඇදගෙන යාමේ බලාපොරොත්තුවක් නැහැ.